අයිබන් මන් ටෝනි මල්ලා ලච්චි අද ඔයගලන්ට පුතේ උගන්වන්නේ කල්පනා කරේ බේසිකෙන් ඩිමිනිෂ් කෝඩ් සවුන් කරන එක ගැන ඉස්සල්ලාම අපි දැනගන්න ඕන ඩිමිනිෂ් කෝඩ් එක කියලා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ සින්දුවකට පාසින් කෝඩ් එකක් විදිහට පාවිච්චි කරන කෝඩ් එක. ඒකට ඩිමිනිෂ් එකේ තියෙනවා ඩිමිනිෂ් එක සහ ඩිමිනිෂ් 7 කියන කෝඩ්ස් ජාති දෙක. ඩිමිනිෂ් එකට එන්නේ නෝට්ස් 3යි ඩිමිනිෂ් 7 එකට එන්නේ නෝට්ස් 4යි. එතකොට diminished code deck ho diminished 7th yak kapama a notes 3 ma ho notes 4 ma demi yutudu kiyanne ka palaweni e root ekak vitarak dammama ædda daanna berida daanne naththam ai nodanna hetuwa sa kohomada me scale ekak hadenne e gana poddak api balamu diminished wala prashne chuttak visinda ganna balamu api issalama genama diminished scale ekak hadenne kohomada kiyala base ekin pennu hot එහෙමයි. ඔගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය වෙස්ටර්න් මියුසිෂියන් කතා කරන හෝල් ස්ටෙප් එක කියන්නේ ටෝන් එක. හාෆ් ස්ටෙප් කියන්නේ සෙමි ටෝන් එක. ඒ විදිහට ගණන් කරොත් හාෆ් ස්ටෙප්, හෝල් ස්ටෙප්, හාෆ් ස්ටෙප්, හෝල් ස්ටෙප්. ඔන්න ඔය බිලියර්ඩ්ස් වයි කියන්නේ සෙමි ටෝන්, ටෝන්, සෙමි ටෝන්, ටෝන්, සෙමි ටෝන්, ටෝන් තමයි ඩිමිනිෂ් ස්කේල් කියන්නේ. බොහොම ලේසි. ඒක මාර විදිහට මතක තියාගන්න ඕන එන ගැඹුරු ධර්මයක් නෙමෙයි. ඔන්න බලන්න අපි තුන A ගත්තොත් මෙතන ගත්තොත් A ගත්තොත් half step whole step half step whole step the semitone tone semitone tone ඔන්න ස්කේල් එක ඩිමිනිෂ් ස්කේල් එක ඔච්චරයි. C ගත්තොත් C root half step all step half step all step තේනවාද? තප්පරයක්වත් ගියේ නැහැ නේ diminished scale එක ගන්න. ඔච්චරයි. දැන් G diminished scale නේ මොකද්ද? මේක පළවෙනි නෝට root semitone tone semitone tone semitone tone semitone tone වගේ. දැන් මොකද්ද diminished එකයි diminished 7th එකයි එද්දි පාසින් කෝඩ් එක දෙට එද්දී අපි යූස් කරන්න ඕන කොහොමද කියන එක. දැන් ඕල හිතන්න මෙහෙම G තියලා G රින්දලා G sharp diminished දාලා A minor ට එනදක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා diminished එකට එන්නේ නෝට් 3 කෙටිම කිව්වොත් මෙන්න මෙහෙමයි. ඕගොල්ලන්ට කලින් කියලා දී තිනවා G G major, G sharp diminished, A minor වලට එනවනම්. හරිද? මෙන් G නම් G chord එකේ note තුන මෙහෙමයි. diminish කරන මොකද්ද කිව්වේ? මේක පල්ලයට ගියොත් මොකද්ද මේ? G sharp diminished. මේක තමයි diminish shape එක. එන්න මේ note තුන. මේ. එතකොට G ගාලා G sharp ඇවිල්ලා ඒ මයින් වලට එනවනම් ඕගොල්ලන්ට මෙන්න මේ නෝට් ඉතුරු දෙක පාවිච්චි කරන්න බැරිද? පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඇතුළ ඒ ඇතුළත ටයිමින් එක තියෙන අපි තුමේ ඔන්න බාර එකක් තියෙනවා. එමේ G දෙක ටයිමින් නැතින පුළුවන් නැත්තම් මෙහෙම තිබුණා ටයිමින් අඩුනා. ඒක ස්ප්ලිට් කරලා කරන්න බුණා මේ ඕන නම් විතරයි නැත්තම් මේ මේ සෙමිටෝන් එක ඒ ඩිමිනිෂ් නෝට් එක විතර බැස්වට ප්‍රශ්නයක්වත් නැහැ නැත්තම් මේ නෝට් දෙක විතර ගන්න බැරි නේද මේ නෝට් දෙක විතර. ඒ ඩිමිනිෂ් නෝට්ස් තුනෙන් හෝ ඩිමිනිෂ් 7 නෝට් හතරෙන් ඕන එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරනවා. සමහර විදේශිකයන් පුතේ සුද්ධෝ විශේෂ කොට ඩිමිනිෂ් කෝඩ් එකම සවුන්ඩ් කරන අවස්ථා තියෙනවා. තේරුණාද? ඒක අපි දැනගන්න ඕන ගලප ගන්න. එතකොට ඕගොල්ලෝ දන්නවා ඩිමිනිෂ් 7th එක නම් මේකයි. මේ නෝට් හතරම කියලා. ඒ කියන්නේ G නම් මෙන්න මේ G කෝඩ් එක නම්
මේ G කෝඩ් එකේ නෝට් තුන නම් මේක පල්ලෙට කිව්වම G sharp diminish වෙනවා 7 නෝට් එක G sharp G sharp diminish G sharp diminish 7 කියන්නේ F එකක් දිනවා එතකොට ඒ නෝට් හතරම දාන්න බැරි දොන්න ටයිම් එක තියමුලා G ඔන්න පුළුවන් ආ G වෙනස් කරන මේ ඒවා ඕන තරඟකට ගිහින් සවුන්ඩ් කිරීමේ හැකියාව තියෙනවා මුලදී මම සමහරතෙන්වල ඔයගොල්ලන්ට කියලා diminish කෝඩ් එකේ root එක විතර දාන්න කියලා කියන්නේ ඕක හරියට අදහස එනකම් කන හුරු කරගන්නකම් දැම්මොත් අරවා ටික එහෙට මෙහෙට කරලා දැම්මත් සින්දුව කචල් බජන් දෙන අවශ්‍ය වුණේ මම පොඩි වීඩියෝ ගලන්න කරේ diminish scale එක හදාගන්න ප්‍රමේසා diminish 7 එකයි diminish එකයි ඕන දැනකට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් කියන එක වෙන්න try කරලා